අද රටේ හැම කොනකින්ම එක්සත් ජාතිය පක්ෂය රැකවරණය දීලා ඒකතුව අද කොළඹ දිස්ත්‍රික්කයෙන් එකතු වෙලා තියෙන සියලුම ජනතාවට මගේ ස්තුතියෙන් මම මේක ආරම්භ කරනවා. මං කිව් පරිදි අපට මේ අභියෝගය බාරගන්න තිබ්බේ නොයෙක් පක්ෂ අපට චෝදනා ඉදිරිපත් කරා. කිව්ව අපට මේක නැගිටින්න බැරි දෙයක් කියන එක. අන්තිමට අද ජනාධිපති වික්‍රමසිංහ රටත් උස්සලා එක්සත් ජාතික පක්ෂයත් උස්සලා මේක ඉදිරියට ගමන් කරන පක්ෂයක් ලෙස පෙන්වලා තියෙනවා. ඔහේ මේ දින රැලි සමරුවත් මේක තමයි සැබෑ මේ දිනේ තිබෙන්නේ. සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මලේ සහ මේකේ බෞද්ධ කතෝලික හින්දු මුස්ලිම් සියලු දෙනාම නියෝජනය කරන මේ දිනයක් වශයෙන් තමයි අද කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙතන පෙන්වලා තිබෙන්නේ. ඒ නිසා අප මේ අවස්ථාව පාවිච්චි කරන්න අවශ්‍යයි අනිත් අයට පෙන්වන්න අපේ එකමුතුභාවයෙන් තියෙන වෙනස කොහොමද කියන එක. මේ අවුරුදු දෙකකට ඉස්සල්ලා මේ රටේ හැමතැනම තිබ්බේ පෝලිං, රට කඩා වැටීම්. ස්විච් එකක් දැම්මොත් ලයිට් නැහැ, ගෙදර ගියොත් කන්න නැහැ, ළමයි කිරි නැතුව අඳාන්නේ ඉන්නවා. මේ වගේ දෙයකින් තමයි භූමි තෙල්, ඩීසල්, ගෑස්, පොහොර, ඩොරල් නැහැ, සුද්ධ නැහැ, නැව්වෙන්නේ නැහැ කියන ඒ වාතාවරණයෙන් තමයි අපේ ජනාධිපතිගේ ගේ පුච්චලා ඒ අභියෝගයක් වරන් අද මේ රටට අලුත් දර්ශනයක් පෙන්වලා තිබෙනවා. ඒ නිසා මම හිතන විදියට අප මේ අවස්ථාව ප්‍රයෝගික කරගමු. ලෝකයට පෙන්වන්න කොහොමද වැටුණු රටක් ඉදිරියට යන්නේ කියන එක. අවුරුදු 4කින් මං හිතන්නේ මේ අවුරුද්දේ තමයි අපට පුළුවන් වුණේ අප්‍රේල් මාසයේ 10 වෙනිදා රාමසාන් සමරුවා, ඊට පස්සේ තව දවස් 3-4කින් සිංහල දෙමළ අලුත් අවුරුද්ද සමරුවා. ඒක ඉතාමත් සාර්ථක රට පුරාම ඒ සමරලා අද සියලු ජනතාව යම් විදිහින් සතුටින් ඉන්නවා. මන් දන්නවා ජීවන වියදම ලේසි නෑ. මේ රටේ කඩා වැට්ටුවේ වෙනින් පිරිසක් රට හදන්න තියෙන්නේ අපේ ජනාධිපති වික්‍රමසිංහ මැතිතුමාටයි. ඒ නිසා කඩපු රටක් හදන්න කාලය යනවා වගේම ඒ හදපු රට නැතිකරන්න සුමානයක් යන්නේ නැහැ. ඒකයි ඔප්පු කළ තියෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි, අපට අවශ්‍ය වන්නේ කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. අද කතා කරන අවස්ථාවේදී ජනාධිපතිතුමා පෙන්වලා දුන්නා කොහොමද රටක් ඉදිරියට ගෙනියන්නේ. මම මේ අවස්ථාව උපයෝගී කරගන්නවා පෙන්වන්න එක්සත් ජාතික පක්ෂය මේ රටේ ඉතිහාසයේ 3 ආකාරයක රැකවරණයක් දීලා තියෙනවා. එකක් තමයි 1948 මේ රටේ සුද්දගේ නිදහස ලැබලා දුන්නා. ඒක තමයි අපි ආඩම්බරින් තාම රැකවරණයක් රැකගෙන ඉදිරියට ගෙනියන්නේ. දෙවැනි එක තමයි අවුරුදු 29කට පස්සේ, කියන්නේ 48ට පස්සේ 29කට, අවුරුදු 29කට පස්සේ 1977 ජේ.ආර්. ජයවර්ධන මේ රටේ අලුත් ගමනක් ආරම්භ කරා. ඩී.එස්. කත්ත නිදහස ලබාගෙන මේ රටේ අවුරුදු 29කට පස්සේ ජේ.ආර්. ජයවර්ධන පුංචි ලංකාව ලෝකෙට එක්සත් කරා. විවෘත ආර්ථිකයක් හඳුන්වා දුන්නා. මේ රටේ නිවාස හැදුවා. මේ රටේ මහපොළ, මේ රටේ වරායවල්, මේ රටේ මහපැලි ව්‍යාපාරය අන්න එවගේ කටයුතු කරලා අධ්‍යාපනයට නිකම් පොත් දීලා, කිරි දීලා, නිල ඇඳුම් දීලා වෙනසක් ඇති කරා නේද? මේක තමයි ඒ ජේ.ආර්. ජයවර්ධන අවුරුදු 14 තුල ඒ සුවිශේෂ වෙනස කරේ. ඊට පසුව සහෝදර සහෝදරුනි, අපර උනේ අවුරුදු 29කට රටේ පාලන බලය හරියට ආවේ නැහැ. නැවත අවුරුදු 29කට පස්සේ 2022 රනිල් වික්‍රමසිංහ මැතිතුමාට එක මන්ත්‍රීව වශයෙන්, ඒ කියන්නේ තනි යාළුව වශයෙන් ලබා ගන්නවා විධායක බලතල තුලින් මේ රට ඉදිරියට ගෙනියන්න. අර වැඩිච්ච ආර්ථිකය ඔන්න හදා ගන්න පුළුවන් වුණා. මේ රටේ නිවාසවලට තව මාසකින් 100,000 විතර, කොළඹට 54,000, අපේ ආරක්ෂා අංශයේ ගෙවල් තව 28,000, වතුකරේ තව 50,000,
මේ වගේ ජනතාවට මේ රජයෙන් පරිත්‍යාග කරන ගෙවල් පිරිසක් පටන් ගන්නවා. ඒ වගේම තමයි අස්වසුම ලක්ෂ 25කට මේ ඇස්තිමේන්තු කළා තියෙනවා ඉදිරිය දෙන්න. අපට අවශ්‍ය නැහැ හිඟමනේ රකින්න. නමුත් අපට අවශ්‍ය වන්නේ ඒක නැති කළා, ඒ ඇයට එම්පවර් කළා, ඒක ඉදිරියට ගෙන යන්න පුළුවන් වැඩ පිළිවෙලක්. ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් මේ අහිංසක ජනතාවට පරිත්‍යාග කරනවා. ඒ වගේම තමයි රජ නිලධාරීන්ට ලක්ෂ 17කට රුපියල් 10000ක පඩි වැඩි කිරීමක් කළා තිබෙනවා. තරුණ ව්‍යවසායකයන් හරි නැමතුමා තුළින් ඒ ලක්ෂ 10කට ඒ ව්‍යවසායකයන් බඩු පත් කරන වැඩපිළිවෙළක් ඉදිරිපත් කරනවා. මෙන්න මේව තමයි රට හදන්නේ. පම්පෝරියෙන් රටක් හදන්න බෑ. කයිවාරු කමෙන් රට ඉදිරියට ගෙනියන්න බෑ. නමුත් අමීරි වුණත් ඇත්ත කියලා ඒක තුළින් රට ඉදිරියට ගෙනියන එක තමයි සැබෑ නායකයෙක්ගේ ස්වરૂපය. ඒ නිසා මිත්‍රවරුනි, අපට අවශ්‍ය වන්නේ මේ අවස්ථාවේදී මේ අයට මේ වත්කම් බාර දෙන එකයි. මට මතකයි ගියසුම අපේ කජිමවත්තේ ගෙවල් දෙන අවස්ථාවේදී එතුමා මට කිව්වේ අපට අවශ්‍ය වන්නේ මේ අනවශ්‍ය හිල්ටන් හෝටල් පාඩු ලබන ව්‍යාපාර මේව පාඩු අඩු කරලා ඒකෙන් ලැබෙන මුදල් වලින් මේ ගෙවල් ටික දෙන්න, මේ පඩි ටික ලබා දෙන්න, මෙවැනි වත්කම් බාර දෙන්න කියන එකයි. මෙන්න පුද්ගලීකරණය මෙතුමගේ අදහස. අනෙත් අය මේ ගැන කෑ ගහනවා. නමුත් අපේ පුද්ගලීකරණය ජනතාවට වත්කම ලබා දෙන එක තමයි ඒ සැබෑ පුද්ගලීකරණය කියන එකයි මේ අවස්ථාවේ මතක් කරන්නේ. ඒ නිසා මිත්‍රවරුනි, බැරි වෙලාවත් මේ කයිවාරු කාර්යෝ මේ අභියෝග කරන කට්ටිය හැම කෑ ගහන දෙයකට අපි ඒකට ගිහිලා නැවතුවොත් මේ රට සංවර්ධන වේවිද? එදා ජේ.ආර්. ජයවර්ධන මහවැලියක ගාමිණී නිසානායකත් එක්ක කරනකොට කිව්වා මේක හරි අපරාධයක්. කොහොමද බං අවුරුදු 30ක අවුරුදු 5ක් කරන්නේ? ඒක කරලා දෙක ප්‍රතිලාභ භුක්ති විඳිනව නොවේද? ඒ වගේම තමයි මේ රටේ අධිවේග මාර්ග එදා කිව්ව කතා අද මොනවද කියන්නේ? ඒ විතරක් නෙමෙයි, ඩොලර් එක IMF කට ගියොත් 500ට 600ට යනවායි කිව්වා. ඒ වගේම උමායෝ ගැන කතා කරනවා මට ඕනේ නැහැ සමන්ත කියලා තියෙනවා අහලා තියෙනවා. පුනර්ජීවන බලශක්ති තුලින් දෙන්න එපයි කියපේවා අද ඉන්දියර ගිහිලා මොනවද කියන්නේ? මිත්‍රවරුනි, මෙන්න මෙහෙම තමයි අපි රටක් ඉදිරියට ගෙනියන්න අවශ්‍ය වන්නේ. ඒ නිසා අභියෝග වලට බය වෙන්නේ නැහැ. අභියෝග තුලින් තමයි ගමන් කරන්න අවශ්‍ය වන්නේ. අපර තියෙන්නේ මේ නායකයෝ ඇතිවන්නේ එවැනි අභියෝගයක් ආව විට කියන එක තමයි අද එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති වික්‍රමසිංහ පෙන්වලා දීලා තියෙන්නේ. ඒ නිසා මිත්‍රවරුනි, මට අවශ්‍ය වන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කයේ අද අගය කරනවා ඔබ සියලු දෙනාම මහන්සියෙන් මේ අභියෝගේ බාර අරන් පෙන්වලා දීලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ දැවැන්තම මැයිදිනය අද මේ මාලිගාවත්තේ තිබ්බයි කියන එක. ඒ නිසා මිත්‍රවරුනි, අපි මොනවද කරන්න අවශ්‍ය වන්නේ? අපට තව දවස් 165කින් මේ රටේ ජනාධිපතිවරණයක් අනිවාර්යයෙන්ම තියන්න අවශ්‍යයි. මේ තියෙන අවස්ථාවේදී අපට තියෙන්නේ කයිවාරු කාර්යයක්ද, නැත්නම් සුරංගන ලෝකෙට ගෙනියන එක්කෙනෙක්ද, නැත්නම් අභියෝගේ බාර අරන් මේ රටට ඒ අභියෝගේ දැන් පෙන්වලා තියෙන එක්කෙනෙක්ද? ආයි එල්බෝඩ් දාලා යන්න අවශ්‍යද? මේ රටේ හරියට ඉදිරියට යන අවස්ථාවේදී ඒක ඉදිරියට ගෙනියීම තමයි අපට මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ. ඒ නිසා අපි නැවත හිතමු කොහොමද අපි ඉදිරියට යන්න අවශ්‍ය වන්නේ. යලි නොවැටෙන ආර්ථිකයක් අපි හදමු. මේ ශක්තිමත් ආර්ථිකයක් තුළින් තමයි රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ. ඒ ආර්ථික හැදුනොත් අනෙත් ප්‍රශ්න ඉබේම විසඳෙන එකයි මගේ මතය. අපි පොලින් නැති රටක් හදන්න අවශ්‍යයි. අපට ස්මාර්ට් රජයක් අවශ්‍යයි. අපට මේ රටේ ලක්ෂ 10ක රජයේ නිලධාරීන් හිටියට අපට ස්මාර්ට් වැඩ කරන ආකාරයක රජ නිලධාරීන් නැති කරන්න අවශ්‍යයි. ගොවියා තව දුරටත් මඩේරෙන්න ඕනේ නැහැ. නවීකරණය තුලින් ඉදිරියට ගෙනියන්න අවශ්‍යයි. ඒ විතරක් නෙමෙයි, කම්කරුවන් අද අලුත් ආකාරයකට වැඩ කරන ස්වරූපෙට ලෑස්ති වෙන්න ඕනේ. මේක තමයි සංවර්ධනය කියන්නේ. එනිසා මිත්‍රවරුනි, අපි එකතු වෙමු. අපි කොළඹින් පෙන්නමු. අපි රටෙන් පෙන්නමු. මේ රටේ අභියෝගේ බාර ගන්න පුළුවන්. තව දවස් 165කින් අපි ඉදිරිපත් කරමු අපේ නිර්පාක්ෂික අපේක්ෂකයෙක් වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එයින් පසුව හැම පක්ෂයක්ම අපට මේ අවස්ථාවේදී පක්ෂ ભેදනෙමේ අවශ්‍ය වන්නේ ඒ විශ්වාසය තමයි.
මේක වෙන්න පුළුවන් අපෙන් ගියපු පොහොට්ටුවට වෙන්න පුළුවන් සජබෙට වෙන්න පුළුවන් ජේවිපිට වෙන්න පුළුවන් දෙමළ පක්ෂ වෙන්න පුළුවන් මුස්ලිම් පක්ෂ වෙන්න පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙන්න පුළුවන් ඒකෙන් තමයි වෙනස ඇතිවන්න අවශ්‍ය වන්නේ එකමුතුවෙන් ඉදිරියට ගමන් කරමු අද පෙන්වලා තියෙනවා මේ රටේ දුරකථනේ විසන්දි වෙන්න වැඩි කල් නැහැ අද රින්ගින් ටෝන් එක මාස අවුරුදු දෙකකට ඉස්සෙල්ලා හරෙන්ලා මනුස්සල ඇති කරා අද අපේ මන්ත්‍රීව දෙපළ තුන්පළක් ඇවිල්ලා අද ඒකේ වාර්තික මාරු කළා තව සුමාන දෙක තුනකින් මේක විසන්දි කරන්න කටයුතු වෙන එක වැඩි කල් යන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ මතක් කිරීමෙන් ඔබ සියලු දෙනාටම ජය වේවා එක්සත් ජාතික පක්ෂය ජය වේවා රනිල් වික්‍රමසිංහ ජයවා කියලා මන් නිහඬ වෙනවා